सैमस्टो इलेक्ट्रॉनिक सादरें पिलिगन्नवा अभी बालमु एंड्रॉइड एम एस डी तुंसी पनस अट बोर्ड गे ईएमएमसी एक कोहमद रीबोल करने की यला मुलिम वाले हॉट गन के सेल्सियस अंशक तुंसी पना वगे हीट फ्री हीट करीट पास හොඳ ෆ්ලක්ස් එකක් පාවිච්චි කරලා ෆ්ලක්ස් එක IC එක යටට යවන්න මොකද අපිට තියෙන ඊයන් ටික හොඳට උණු කර ගන්න ඕනේ ඒකට හොඳ ෆ්ලක්ස් එකක් පාවිච්චි කරන්න ඊට පස්සේ 350ට වගේ දාගත්ත ෆ්‍රී හීට් කරගත්ත හොට් ගන් එකෙන් අපි IC එක පරිස්සමට ගලව ගමු मैं मे विधिट ऐसी गलोगे अभी पीसीबी एक पेत इसल परश्रम शुद्धकर अभी सदा साम इतकोट अभी मेवेला बहुत के डीसी बहुत के रसने सेलशेषाशक तुंसी पणहक पावितर नेता पीसीबी एक डैमेज बोलवा මේ විදිහට PCB එක ක්ලීන් කරගෙන ඔයාලට කැමති විදිහට කිමිකල් එකක් පාවිච්චි කරලා PCB එක සුද්ධ කරගන්න පුළුවන් සර්ජිකල් ස්ක්‍රීට් හෝ හොඳම තිනර් වගේ දෙයකින් අපිට පුළුවන් මෙන්න මේ විදිහට ක්ලීන් කරගන්න ඒ අදාළ ඒරියා එක ඊට පස්සේ අපි බලමු කොහොමද EMMC IC එක ක්ලීන් කරගන්නේ කියලා. ඒකටත් අපි DC බවුත් එක සෙල්සියස් අංශක 350ට වගේ තියලා සාමාන්‍යයෙන් වලින් ඒක අපි ක්ලීන් කරගමු. ඊට වඩා හීට් එකක් දෙන්න එපා. මොකද මේ IC එක ඩැමේජ් වෙන්න පුළුවන් යටපැත්තෙන්. මොකද යටපැත්තේ තියෙන්නේ සාමාන්‍ය PCB කොටසක්. मैं ऐसी एक तुंसी पणह तुंसी वगे हीट क्लीन करना बड़ा तुंद मेन मे विधि अंत क्लीन करना अभी ऐसी एक या किसी क्लीन करना केमिकल लेगी होंद तीन हरी सर्जिकल स्प्रिटलिंग वगे क्ली मे विधि क्लीन करना ඊට පස්සේ මේ EMMC එකට ගැලපෙන ස්ටෙන්සිල් එක පාවිච්චි කරලා හොඳ EM පේස්ට් එකක් මම මෙතනදී පාවිච්චි කරන්නේ මෙකැනික් කියන EM පේස්ට් එක තමයි මම පාවිච්චි කරන්නේ රීබෝලින් සඳහා අපල්මු කොහොමද ස්ටෙන්සිල් එක තියලා मैं रीबोल कर गाने की ला मैंने मैं विधि है हरी है बैलेंस कर गए ना अभी यम पेस्ट का उडिंग आ गए ना मेरे पास है एक अभी होंदर है तो लेटा बही नहीं दिए रख तो लेटा खावा दिन नहीं दिए रख वाला होंदर स्कूजी एक्वा की देख पाविच करला मम मेतन दी पाविच करने सीआरटी ट्यूब के रंदोवनार रबर कोटसा एक हुंदर गैवेन निसा इन में विधिर हुंदर खावा दिन गंग गाला मेतन दी हॉट गन सेल्सियस अंशक 350 वगे पाविच करला
තමයි මම මේ IC එකේ ගාගත්ත යන් ටික උණු කරන්නේ. එතනදී ගොඩක්ම වැදගත් වෙන දෙයක් තමයි IC එකේ මෙහෙම හොඳට ගාලි වරුණාට පස්සේ උඩ ක්ලීන් කරගන්න අනවශ්‍ය ඊයන් කොටස් උඩ තියෙන්න ඉතුරු කරන්න එපා. මෙන්න මේ විදිහට ඊට පස්සේ ටුවිසරේ පාවිච්චි කරලා මෙන්න මේ විදිහට IC එකට ආසන්නවම IC එක තද වෙන විදිහට හොඳට තද කරගන්න ඕනේ ට්විසර් එක. නැත්තම් හීට් වෙනකොට මේ තහඩු ප්ලේට් එක ඉදිමිලා බෝල් එකකට ගෑවෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට පරිස්සමට හොඳින් තද කරගෙන IC එක උඩ රත් කරන්න අංශක 350 වගේ මතක තියාගන්න. මෙන්න මේ විදිහට රීබෝල් වුණාට පස්සේ මයික්‍රොස්කෝප් ඩිජිටල් මයික්‍රොස්කෝප් එකකින් චෙක් කරගන්න කකුල් අතර ෂෝට් තියෙනවද නැද්ද කියන එක. ඊට පස්සේ අපිට දැන් පුළුවන් මේක PCB එකට පාස්. මුලින්ම හොඳ ෆ්ලක්ස් ටිකක් PCB එක උඩ ගා ගන්න ඕනේ. හොඳ ෆ්ලක්ස් එකක් නිතරම පාවිච්චි කරන්න ලීක් වෙන්න මේ ෂෝට් වෙන්න නැති ලීකේජ් හැදෙන්න නැති ගාන වැඩි එකක් නම් වඩා හොඳයි. මෙන්න මේ විදිහට ගාගෙන IC බ්ලොක් එක වටේ සුදු පාට දාරෙන් සඳහන් කරලා තියෙනවා. ඒක උඩින් හරියටම බැලන්ස් කරලා තියන්න. ෆ්ලක්ස් තියෙන නිසා ගොඩක් පහසුයි මේ වැඩේ කරගන්න. හොඳ ෆ්ලක්ස් එකක් පාවිච්චි කරද්දී මේ විදිහට බැලන්ස් කරලා අපි නැවතත් 350 වගේ අංශක 350 වගේ ප්‍රීහීට් කරලා හොට් ගන් එක අපි මේක මෙන්න මේ විදිහට පාසගමු. ගොඩක් වැදගත් ඔයාලගේ පළපුරුද්ද. මෙන්න මේ විදිහට හීට් වුණාට පස්සේ පුංචි ටච් කිරීමක් කරලා බලන්න IC එක පෑසිලාද කියලා. දැන් IC එක හොඳට පෑසිලා නිවෙන්න දෙන්න. අපිට පුළුවන් මේක මේ බෝඩ් එක චෙක් කරගන්න.
them can do anything. Wow, babe. Just because they can doesn't mean they should, right? Think about women fixing cars, driving a taxi, installing some drywall. Why not? No. Look,